සම්බුදු තෙමගුල සීකරමින් මෙවර පැවැත්වෙන රාජ්‍ය වෙසක් සැමරුම කන්ද උඩරට මාතලේ පැවැත්වෙද්දී ඓතිහාසික දළදා සමිඳුන් වැඩ සිටින මහනුවර දිස්ත්‍රික්කයත් වෙසක් සිරියෙන් බැබලෙන්න පටන් අරගෙන. හෙට වෙසක් සැමරුමට මහනුවර සූදානම් වෙන හැටි බලන්න ගිය අපිට වෙනත් වසරවලට වඩා වැඩි දන්සල් ප්‍රමාණයක් මහනුවර වෙසක් කලාප ආවරණය වෙන පරිදි සංවිධානය කරන බව තමයි දැක ගන්න ලැබෙන්නේ. සමහර දන්සල් අදම පටන් අරගෙන හෙට වෙසක් දවසට කලින් අද දවසේම පටන් ගත්ත මේ දන්සල් කීපය අපේ කැමරා කාචයේ සටහන් වුණා. කොහොම වුණත් ඉකුත් වසරවලට වඩා වැඩි දන්සල් ප්‍රමාණයක් තියෙන බව දකින්න ලැබුණ නිසාම හෙට සහ අනිද්දා දවස්වල මහනුවරාවට තියෙන දන්සල් ගැන හෝඩුවාවක් දෙන්න කියලා අපිට හිතුණා. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉඳලා කටුගස්තොට දක්වා වෙසක් කලාප ආශ්‍රිතව තියෙන දන්සල් මොනවද කියලා පෙන්වන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ඔන්න ගමන ආරම්භ කරන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිසරයේ හෙට, ඒ කියන්නේ වෙසක් දවසේ දන්සල් දෙකක් පැවැත්වෙනවා. එකක් කඩල දන්සලක්, අනික බත් දන්සලක්. මේ දෙකම විවෘත කරන්න නියමිතව තියෙන්නේ 23 වෙනිදා වෙසක් පොහෝ දවසේ හවස් කාලයේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉඳලා යාපනයේ මාර්ගයේ යනකොට අපිට ඉස්සෙල්ලාම හම්බ වුණේ ගවේෂී අධ්‍යාපන ආයතනය විසින් සංවිධානය කරන වෙසක් දන්සලක්. ඒ දන්සල විවෘත කරන්නේ පෙරවරු 11ට. දන්සල අවසන් වූ විගසම ස්ථානයේදීම තවත් අයිස්ක්‍රීම් දන්සලක් පවත්වෙනවා. මෙතන ඉඳලා ටිකක් දුර යනකොට තවත් දන්සලක් හෙට පැවැත්වෙන බව ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඒ මහනුවර බදුද්දීන් විදුහල ඉදිරිපිටයි. ගැට්පික් විදුහල පවත්වන මේ දන්සලේ පාන් දෙනවා. පාන් විතරක් නෙවෙයි, සීනි සම්බලුත් එක්කමයි පාන් දෙන්නේ. තවත් මීටර 100ක් විතර කටුගස්තොට පැත්තට යනකොට අපිට හම්බ වෙන්නේ ICBT කැම්පස් එක. එතනත් දන්සල් දෙකක් සංවිධානය කරනවා. එකක් සවු දන්සලක්. ඒක පැවැත්වෙන්නේ 23 වෙනිදා සවස 3ට. ඒ දන්සල ඉවර වුණාම එතනම පාන් සමග සීනි සම්බල් දෙන තවත් දන්සලක් සංවිධානය වෙනවා. තවත් මීටර 100ක් විතර යනකොට අපිට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මහනුවර තෙවෙනි ශාඛාව දැක ගන්න පුළුවන්. ඉතිරි කිරීමේ බැංකුව විසින් වාර්ෂිකව සංවිධානය කරන සැන්විච් සමග නෙස්කැෆේ දෙන දන්සලක් මෙතන පවත්වනවා. ඒක පැවැත්වෙන්නේ 23 වෙනිදා හවස 3ට. එතනින් නොබෝ දුරක් ගියාම අපිට තවත් දන්සලක් දකින්න ලැබෙනවා. මේ දන්සල අයිස්ක්‍රීම් දන්සලක්. මේ දන්සල දෙන්නේ වෙසක් දවසට පහුවෙනිදා. ඒ කියන්නේ 24 වෙනිදා. 24 වෙනිදා හවස 3ට තමයි මේ දන්සල විවෘත කෙරෙන්නේ. මේ දන්සල පැවැත්වෙන්නේ 11 වෙනි වතාවටයි. දන්සල සංවිධානය කරන්නේ සේරම් මෝටර්ස් ආයතනය. මේක බත් දන්සලක්. නූර පැත්තේ වෙසක් අසිරිය විඳගන්න දහවල් කාලයේ එනවනම් මෙතනට ආවොත් දිවා ආහාරය ලබා ගන්න හැකියාව තියෙනවා. සේරම ආයතනයේ පහු කරනවත් එක්කම මාරිස් සහ පුත්‍රයෝ ආයතනයේ පවත්වන දන්සලක් වෙසක් දවසට පහුවෙනිදා උදෑසන 10 සිට පවත්වන බව ප්‍රසිද්ධ කරලා තියෙනවා. එදාම ඉන්ද්‍රා ට්‍රේඩර්ස් ආයතනයේ මගිනුත් සීනි සම්බල් සමග පාන් ලබා දෙන දන්සලක් සංවිධානය වෙනවා. මේ තියෙන්නේ මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව. මේ උදවියත් දන්සලක් දෙන්න සංවිධානය කරලා තියෙනවා. ඒක අයිස්ක්‍රීම් දන්සලක්. 23 වෙනිදා 11ට තමයි මේ දන්සල විවෘත කෙරෙන්නේ. මෙන්න මේ දන්සල ටිකක් වෙනස්. අනිත් දන්සල්වල පිසු ආහාර ලබා දුන්නට මේ දන්සලේ දෙන්නේ හාල්. මේ සහල් දන්සල වයිඩ් වින් කියන පෙරපාසල මගිනුයි සංවිධානය කරන්නේ. 23 වෙනිදා උදේ 9ට මෙතෙන්ට ආවොත් හාල් ලබා ගන්නත් හැකියාව ලැබෙනවා. මේක පාන් දන්සලක්. ඩිපෝ වාසල තමයි මේ දන්සල පැවැත්වෙන්නේ. 24 වෙනිදා රාත්‍රී 7ට මේ දන්සල මහජනතාව වෙනුවෙන් විවෘත වෙනවා. මේ කටුගස්තර රෝයල් ෆාමසිය. මේ ආයතනයේ උදවියත් අයිස්ක්‍රීම් දන්සලක් තමයි දෙන්නේ. දන්සල දෙන්නේ 23 වෙනිදා හවස 2ට.
කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ ඉදිරිපස තියෙන මේ මිරකල් පෙරපාසලත් දන්සලක් සංවිධානය කරනවා. එක සංවිධානය කරන්නේ 23 වෙනිදා. එදා හවස 6ට කටුගස්තොට පැත්තේ හිටියොත් සීනි සම්බල් එක්ක පාන් කන්නත් පුළුවන්. ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික සහ ද්විතීක කියන අංශ දෙකෙන්ම දන්සල් සංවිධානය කරනවා. දෙකම සංවිධානය කරන්නේ 24 වෙනිදා. ප්‍රාථමික අංශයේ අයිස්ක්‍රීම් දන්සලක් එදා හවස 6:30ට ලබා දෙනකොට ද්විතීක අංශයේ දරුවන් අයිස්ක්‍රීම් සහ නෙස්කැෆේ දන්සලක් ලබා දෙනවා. ඒක ආරම්භ කරන්නේත් 6:30ට. මේ අපි කිව්වේ නුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉඳලා මාතලේ දෙසට යනකොට කටුගස්තොට පාලම දක්වා තියෙන දන්සල් ටික විතරයි. වෙළඳ සංගම් ගොඩක් තියෙන්නේ කටුගස්තොට පාලමෙන් එහා පැත්තේ. ඒ පැත්තේ තවත් දන්සල් රසක්ම සංවිධානය කරනවා. ඒ අතරින් මැණික් කුඹුර වෙළඳ සංගමේ 9 වෙනි වතාවටත් සංවිධානය කරන බත් දන්සල වැදගත් වෙනවා. මේ දන්සල දිවා සහ රාත්‍රී යන කාල දෙකටම අයත් වෙනවා. එහෙමනම් ඔයාලත් නුවර පැත්තේ එනවනම් මේ දන්සල් ගැන දැනුවත් වෙලා ආවොත් ඔයාලටත් රස්තියාදුවක් සහ තදබදයකින් තොරව දන්සල් වලට සහභාගී වෙලා පින් පමුණුවා ගන්න හැකියාව ලැබෙනවා.